by. Lights on. Camera, action. Coffee Studio with Mudita and Ishi. අයිබෝවන් සුබ දවසක් අදත් සුපුරුදු විදිහටම අපේ කොෆී ස්ටුඩියෝ ආරම්භ කරන්නට සූදානම් වෙනවා විවේකී සතියන්තයේ ඉරිදා දවසේදී අද අපේ වැඩසටහනේ ආරාධිතයා පිළිබඳව යම් සඳහනක් කළොත් ඔහු එලිමහන් ප්‍රාසංගික වේදිකාව තුළ විශිෂ්ට වෙනසක් ඇති කරපු කෙනෙක් ඒ වගේම ප්‍රමුඛතම සන්නාමයක් හිමි සංගීත කණ්ඩායමක් මෙහෙවන්නේ ඒ නිසා ජීවිතේ බොහෝ අත්දැකීම් प्रासांगिक वेदिकावत विविध अद्यकीम अति हितवते के निशा भो देवल मेतन आरम पठन आरंभ कर मे होरावक काले अपट वेदुलवान वेवी ඔව් මලිත ඒ මාධ්‍යන්නෙක් විතරක් නෙමෙයි සියලුම පරම්පරාවල් එක ඉතාමත් නිහතමානීව ගනුදෙනු කරන ඉතාමත් සුහදව වැඩ කටයුතු කරන නිහතමානී කලාකරුවෙක් තමයි ඔහු. ඉතින් අද දවසේ අපි මේ හෝරාව ගත කරන්න සූදානම් වෙන්නේ මේ ආදරණීය කලාකරුවාන් සමඟ එසේනම් කතා බහත් එක්ක එකතු වෙමු මේ කොෆී ස්ටුඩියෝ. ඔහු නමෙන් නීල් වර්ණකුල සූර්ය අයිබා නීලයි අයිබා අයිබා මං හිතන්නේ සංගීත කණ්ඩායම මේ කොවිඩ් විරාමයෙන් පස්සේ ඉතාමත් කාර්යබහුල වෙමින් පවතින සමයක තමයි මේ නීලයි අපිත් එක්ක මුණ ගැහෙන්නේ ගෙවිගිය අවුරුද්දක මේ කොවිඩ් වසංගතයේ තිබුණු දැඩි ලෙස බලපාපු කාලය ගැන අපි සැලකිල්ල යොමු කරොත් එහෙම සාමාන්‍ය කලාකරුවෙක්ට වඩා මොකද බහරහා යැපෙන බොහෝ පිරිසක් ඉන්නවා සංගීත කණ්ඩායමත් එක්ක මේ ප්‍රසංගත් එක්ක මේක ඔබ වගේ පුද්ගලයෙකුට මොන විදිහටද බලපෑවේ ඇත්තටම අපිට දැන් කොවිඩ් වලින් අවුරුදු දෙකයි සහරාන්ගේ බෝම්බෙත් මේකට ඇමිණිලාවේ ඒ කියන්නේ 2019 තමයි සහරාන්ගේ බෝම්බෙ ගියේ එතකොට ඒ සිංහල අවුරුදු එතනින්ම නතර වුණා සංගීත ප්‍රසංග සම්පූර්ණයෙන් නතර වුණා ඊට සෝකෝම ඇවිල්ලා යන්තම් සංගීත ප්‍රසංග ආරම්භ කරගෙන එනකොට තමයි කොවිඩ් ආවේ එතකොට ඒකත් එක්කල එකට එකතු වෙලා ආයසරයක් නතරුණා මේ ඔක්කොම එනකොට අවුරුදු 3ක් විතරුණා එතකොට අපි කලාකාරයෝ අපි මේ සංගීත ශාස්ත්‍රයේ හිටපු විශේෂ මං කතානේ සංගීත ශාස්ත්‍රය ගැන සංගීත ශාස්ත්‍රයේ හිටපු ශිල්පීන් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 3ක් වගේ කාලයක් මෙහෙම ඔගලන්ගේ ජොබ් එක කරන්න තහනම් කියලා වැටේ කියලා ජොබ් එක කරන්න බැරි වෙන තත්යකට වැටේ කියලා එතකොට ඒකට කිසිම සූදානමක් තිබුණේ නැහැ ගොඩක් කට්ටිය මොකද දැන් විවිධ අවස්ථාවන්දෙලි අපේ රටේදී යම් යම් ප්‍රශ්න වල සංගීත ප්‍රසංග නවත්තලා තිනවා. නමුත් ඒ වෙනුවට අපි උඩ කොහේ රටකට යනවා? රටකට ගිහලා ටුවර්ස් ගිහලා ඒක ආදේශකයක් තිනවා. ඔව් ඒකට මොකක් හරි අපිට තව විකල්පයක් තිබුණා. නමුත් මේකෙදී ඒවත් නැතුව ගියා. සම්පූර්ණයෙන්ම ගෙදරට වෙලාම ඉන්න ඕනේ. එතකොට හිතන්න බැරි තරම් අමාරුකම් සංගීත ශාස්ත්‍රයේ හිටපු අපේ ගොඩක් සංගීත ශිල්පීන්ට ඇති වුණා. නමුත් ඉතින් කොයි ආකාරයට හරි කවුරුත් කණ්ඩ බොන්න නැතුව මැරුණෙත් නැහැ. මේ අසනීපලින් කොයිඩ්වලින් නැති වෙච්ච අපේ කලාකාරයෝ ඉන්න නමුත් මේ කොහොමද අපේ කට්ටිය ආර්ථික වශයෙන් කොහොමයි බොහොම අමාරුවෙන් මේ ගොඩ දාගත්ත මේ කාලේ හැබැයි දැන් මේ තත්ත්වෙ මග ඇරලා ගිහිල්ලා දැන් සංගීත ශාස්ත්‍රී ඉන්න කට්ටියට සංගීත ප්‍රසංග තියෙනවා මම හිතන්නේ ආයේ මේක ලොක්ඩවුන් එකට යන්නත් බැරි තත්ත්වයක් තියෙන අපේ රටේ ඒක නිසා මම හිතන්නේ මෙතනින් එහාට මේක හරියයි සියලු දේ සුභවාදීව දකිමු ඔව් හොඳයි එමනම් නීලයි අපි මුල් විශේෂංගෙද සූදානම් වෙන්නේ ඔබේ ඉතිහාසයට ගිහිල්ලා ජීවිතයේ විශේෂතන් කිහිපයක් පිළිබඳව මතකේ නැවතත් හාරවසල බලන්න. එහෙනම් හිතවතුනි අපි සූදානම් රිවයින්ඩ් සෙග්මන්ට් එකට. රිවයින්ඩ්. හොඳයි නීලයි පුංචිම කාලේ ගියොත් එහෙම අපි පවුල ගැන කතා කරොත් එහෙම සහෝදර සහෝදරියන් 4-5 දෙනෙක් ඉඳලා තියෙනවා. අපි දැකලා තියෙන විදිහට අහලා තියෙන විදිහට මේ හැමෝම සංගීතමය හැකියාවන් වලින් පිරිච්ච අය ඒ වගේ වටපිටාවක් තිබ්බා. ඒ ගැන දැනගන්න කැමතියි ටිකක්. මගේ පවුලේ 5 දෙනයි. එතකොට 5 දෙනාගෙන් වැඩිමල් අයියා, ඊට පස්සේ අක්කා, ඊට පස්සේ අයියා, ඊට පස්සේ මම, ඊට පස්සේ නංගි. අපේ පවුලේ 5 දෙනාටම සිංදු ගන්න පුළුවන්. නමුත් මම විතරේ සංගීතයට යොමු වුණේ. ඊට අමතරව අම්මටත් සිංදු ගන්න පුළුවන්. අම්මා තාම يعني ලස්සනටම සිංදු කියනවා මට මතකයි පොඩි කාලේ. මේ ඉතින් ඒ ආభాෂය ඊට අමතරව අපි හිටියේ කතෝලික පරිසරයක. එතකොට වටේ පිටේ හැමදාම අපිට ඇහුණු ඒ කියන්නේ ඒ සංගීතමය ස්වභාවයක් අපේ පරිසරයේ තිබුණා.
කියන්නේ ගොඩක් දුරට මේ පල්ලි කාන්තාරු කණ්ඩායම ඒ වගේම සංගීත ප්‍රසංග මේ වගේ දේවල් වලින් නත්තල එක්කල එන පල්ලි මංගල එක්කල එන උත්සව මේවා එක්ක ඔක්කොම එක්කල සංගීතය හා බැඳිලා ආපු මේකක් ඉඳලා පවුලේ අපි ඒ ගත කරපු සංගීත පසුබිමත් එක්කල බලනකොට ඉතාම සුන්දර මේ කියන්නේ රටාවක් තිබුණේ අපේ ගෙවල් පැත්තේ ඒකෙන් වෙන්නේ කිම තැන්නේ සංගීතයට යොමු වෙන්නේ නැත්තේ දැනෙන්නයි අපිට ජීවිතේ පරිච්ඡේද දෙකක් මුණ ගැහෙනවන එකක් මේ ගුරු වෘත්තියේ නියැලී හිටපු ගුරුවරයෙක් විදිහට අනිත් එක අපි මේ දන්න හඳුනන සංගීතමය වටපිටාවක් තියෙන ඒ ආදරණීය ශිල්පියා. එතකොට මේ පාසල තුලදී මේ පරිච්ඡේදයන් වලට මොන විදිහට ඔබට පදනම් වැටෙන? ඔබ පාසල තුල මොන විදිහට කැපී පෙනිච්ච ශිෂ්‍යයෙක්ද? පාසලේදී ඒ කියන්නේ මම ඉගෙන ගන්න කාලේදී එච්චරම කැපී පෙනිච්ච ශිෂ්‍යයෙක් නෙමෙයි. පොතේ පතේ හිටියා. නෑ පොතේ පතේ හිටියෙත් නෑ. ඒ කියන්නේ මම දැන් මට මතකයි මම පළවෙනි වසර දෙවෙනි වසර තුන්වෙනි වසර ඒ කියන්නේ හතරවෙනි වසර වෙනකම්ම මම පන්තියේ පළවෙනියා. ඊට පස්සේ පස්වෙනි වසරේදී මම ශිෂ්‍යත්වයක් පාස් වුණා. පහේ ශිෂ්‍යත්වයේ ඒක රිසල්ට්ස් ආවේ හත්වෙනි වසරේදී ඒ කාලේ හරියට පරක්කු එහෙම එන්න. ඊට පස්සේ නමුත් හත්වෙනි වසර වෙනකොට මම පන්ති අන්තිමයා. පන්ති හොඩ්ඩා කියන්නේ හොඩ්ඩා කියන්නේ මම වෙන වෙන දේවල් වලට සෙල්ලම් වලට අරමුණ වලට වැටලා ඉගෙන ගන්න එක සමහරට ඉස්කෝලේ එපා වෙලා වගේ එහෙම සිද්ධියක් තමයි වුනේ. ඒකෙන් අන්තිමට පන්ති හොඩ්ඩා ශිෂ්‍යත්ව පාස් වෙනකොට මම පන්ති හොඩ්ඩා. ඊට පස්සේ කොහොම හරි එතනින් මම වෙන ඉස්කෝලේකට ගියා. වෙන ඉස්කෝලේට ගියා ඊට පස්සේ 8 වසර අර ගැන් ග්‍රේඩ් 8 ඊට පස්සේ ග්‍රේඩ් 9 ඊගෙන දැන් තියෙන 8 වසර 9 වසර නෙමෙයි. නවවෙනි පන්තිය කියන එක. ඊට පස්සේ 10වෙනි වසරේදී විභාගය කරා. විභාගේ ෆේල්. හොඳ ලස්සන්ටම ෆේල්. හොඳට ෆේල්. ඔව්. ඊට පස්සේ දෙවෙනි පාර කරා. දෙවෙනි පාරත් ෆේල්. ඊට පස්සේ මට ටිකක් ඒ කියන්නේ මම හරි අඩු වයසෙන් කරේ. ඕ ලෙවල්ස් කරේ හරි අඩු වයසෙන් මම කරේ. මම අවුරුදු 14 න් ඕ ලෙවල් කරේ. අවුරුදු 14 න් කරා 15 න් කරා. 16 වෙනකොට මට ටිකක් දැනුම් තේරුම් ආවා. ඊට පස්සේ මට වටෙන් පිටෙන් ආපු දේවල් බැලුවා මට හිතෙන මම ඉගෙන ගන්න ඕනි කියලා. යන ට්‍රැක් එක හරි නෑ නැත්තම්. ආ ඊට පස්සේ මම වෙනම මේ පොත්පත් ගෙනලා කියුවල මෙයා කරලා ටියුෂන් පොඩ්ඩක් ගත්තා. අහහ. අරගෙන ඉවරලා එක්සෑම් එක ලිව්වා. බාර නියමිට පස්සේ එතකොට මියුසික් කරනවා. මම දැන් සාමාන්‍යයෙන් දැන් කතාවක් තියෙනවා මේ දැන් මේ දවස්වල ඇඩ්වාන්ස් වල එක්සෑම් එක යනවා. මේ දවස්වල සංගීත ප්‍රසංග කැන්සල් කරලා තියෙනවා. සමහර තැන්වල සංගීත ප්‍රසංග අවලංගු කරනවා. නමුත් මම ඕ ලෙවල් එක්සෑම් එකට ලියන්න ගියේ අවුරුදු 16 දී රෑ ෂෝ එක ගහලා රෑ දෙකට ෂෝ එක නතර වෙච්ච ෂෝ එකට පස්සේ උදේ මම උදේ 8ට ගිහිල්ලා එක්සෑම් වලට ගිහලා එක්සෑම් එක ලියලා මම ක්‍රෙඩිට් අරගත්තා. ඉතින් එතකොට ඒ කියන්නේ අපි අවශ්‍යතාවයේ තිය හරියට ඇති වුණොත් මං හිතන්නේ මේ දෙක තුනම ඉලක්කයකට යන්න ඔව් දෙක තුනම කරගන්න පුළුවන්. ඊට පස්සේ කොහොම හරි म्यूजिक करने गए पे तम मंट कैपिल चरित ना तो पासली किसी विशेष दक्षता मैं मट इतने गुरुवर भूमिका वसर की जीवित बल इट पे मम को मेरी एलेवल्स करलेवल्स कर लगे म्यूजि को तदिंग मेटे गुना इतकोट मट आई तीतना आई तीन गंडल एम कर म्यूजि को मैं मेरी मम ट्यूशन बैठना ट्यूशन कर ඒ ලෙවල්ස් කර කර හිටියා. ඊට පස්සේ කොහොම හරි මියුසික් වලට නම් මියුසික් වල මියුසික් වලින් ගියා. මියුසික් වලින් ගිහිල්ලා කොහොම හරි අවුරුදු 24 25 දී මගේ තාත්තගේ අක්ක කෙනෙක් හිටියා. එයා සිස්ටර් කෙනෙක්. සිස්ටර් කියන්නේ නන්ස් ලගන්නේ කන්‍යා සොවිරියා. එයා කිව්වා ඔයා මේ මියුසික් කරලා හරියන්නේ නැහැ. ඔයා ජොබ් එකක් කරන්න ගවර්න්මන්ට් ජොබ් එකක් කරන්න ඕනේ. වා ටීචින් ඇප්ලයි කරන්න කියලා. ඊට පස්සේ එයාගේ හිත සනස්සන්න ඕනින්ද මම ටීචින් ඇප්ලයි කරා. ඒ ටීචින් ඇප්ලයි කරපුවා මට ටීචින් හම්බුණා. हम वे मम्म कुमार अवरदू हतर पितर उगन मगे यार आंटी सिस्ट आंटी के लिए सिस्ट आंटी ने यानी पे हिमीट टीचिंग यार सन संड टीचिंग करे आने के मम्म कार्य बहुल संगीत शिल्पी के अतिवे अब प्रोग्राम से जनप्रसाद एवं मंट जनप्रिय म्यूजि करना इतकोट लम इधनवाव हट अंदरवा मैं स्कूल इतकोट कैपिल गुरु रेकूना पास कैपिल चलते
හොඳයි දැන් අතීත මතකයන් නැවත හාරවසන නිසා මට අනිවාර්යයෙන් මේ සංගීත කණ්ඩායම ගැන ඔබගෙන් අහන්න ඕනේ කියලා හිතන දැන් 80 ගණන්වල මුල් කාලේ යන සන්ෆ්ලවර් නමින් මේ සංගීත කණ්ඩායම පටන් ගන්නෙ ඔබ ඒ වෙද්දිත් සංගීත කණ්ඩායමත් සමග මේ සංගීත කටයුතු ආරම්භ කරලා අවසන් දක්ෂම ශිල්පීන් කීප දෙනෙක් එක තමයි ඔබ මේ ගමන යන පටන් ගන්නෙ සන්ෆ්ලවර් කියන නම හැදුනේ කොහොමද සන්ෆ්ලවර් කියන එකේ ආරම්භය කොහොමද පටන් ගත්තේ ඔව් දැන් මම මියුසික් කරන්න පටන් ගත්තේ ඒ කියන්නේ මම එලිමහන් සංගීත ප්‍රසංගයක ඉස්සෙල්ලාම වාදකයෙක් කැටීටි 1976 වෙන වෙන නම් වලින් අපි කරේ 76 77 78 79 80 81 82 වෙනකොට ඒ වෙනකොටම අපි සංචාරක හෝටල් වල මේ පර්මනන්ට් කොන්ට්‍රැක්ට් මේ අසම් කරලා තිබුණේ ඒතර දවස් 30ම ප්ලේ කරනවා අපි මේ හෝටල්ස් වල ප්ලේ කරනවා ඒ කාලෙදී තමයි 83 ජූලි කලබල ආවි එනකොට මේ මේ වගේ පහුගිය මේ වසංගතේ කාලේ වගේ එක පාටම සම්පූර්ණයෙන් ඩ්‍රොප් වුණා ටූරිස්ට්ලා එන්නේ නැතුව ගියා. එතකොට ටූරිස් මේ බිස්නස් එක සංචාරක ව්‍යාපාරයේ ගොඩක් පල්ලෑ ගියාම අපිට හොටෙල්ස් වල ෂෝස් නැතුව ගේම් ප්ලේ කරන්න නැතුව ගියාම තමයි අපි එලිමහන් සංගීත ප්‍රසංග වලට එන්න ඕනි කියලා මම කරේ. ඒ කාලේ ක්ලරන්ස් විජේවර්ධන මහත්තයයි මමයි ගොඩක් හිතවත්කම තමයි ක්ලරන්ස් අය මට ගොඩක් මේ ඒ කියන්නේ ගොඩාක්ම හිතවත්ව හිටියේ මම ක්ලරන්ස් අය ගෙදර නතර වෙලත් හිටියා. මාස 3-4ක් එක දිගටම නතරලා හිටියා. ක්ලරන්ස් අය තමයි දැන් මේ සන්ෆ්ලවර් කියලා නම දැම්. මල්ලි අපි සන්ෆ්ලවර් කියලා නම දාලා මේක කරමු කියලා. ඒ කියන්නේ හරියටම 83 සැප්තැම්බර් 4 වෙනිදා ක්ලරන්ස් අය බාරගත්ත බුකින් නැත්තම බණ්ඩාර නගරයේදී ගැහුවේ සන්ෆ්ලවර් කියලා පළවෙනි සංගීත ප්‍රසංගය සැප්තැම්බර් 4. 1983. ඒ වෙනකොට හිටිය සංගීත කණ්ඩායමේ මම ලීඩ් ගිටාර් එක, අර්නි බේස් ගිටාර් එක, ලූෂන් අලහකෝන් ඩ්‍රම් සෙට් එක, අතුල අධිකාරී කීබෝඩ්ස්, අයෝඩින් මෙලොරිද, නෙල්සන් වාස්, ක්‍රිස්ටොෆර් ලියනගේ සිංකරන්. ඒක තමයි ආරම්භයේ සන්ෆ්ලවර් කියලා ආරම්භය 83. දැනෙන්න මේ 90 දශකයේදී සංගීත කණ්ඩායමක් විදිහට මේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම යන්න අවස්ථාව ලැබුණනේ. දැන් අද කාලේ නම් අපි ජනප්‍රියත්වයේ මනින්න ඕන තරම් මේ සමාජ මාධ්‍යද YouTube, Facebook, WhatsApp මේ හැම දෙයක්ම ලොකු අපසරියක් තියෙන නමුත් 90 දශකයේදී අපිට ජනප්‍රියත්වයේ මනින්න කියලා එහෙම ලොකු සාධකයක් තිබුණේ නැහනේ. රූපවාහිනියෙන් දකිනවා, ගුවන් විදුලියෙන් සින්දුවක් දෙකක් ඇහෙනවා ඇරෙන්න. ඔබට කොහොමද ඒ කාලේ ඒ ජනප්‍රියත්වය දැනෙච්ච විදිහ වර්තමානයේත් එක්ක සංසන්දනය කරද්දී? ඒ කාලේ අපි ජනප්‍රියතාවයේ මයින්නේ මයිතන්නේ අපිට හම්බෙන ෂෝස් වලින්. අපිට හැමදාම වගේ ෂෝ තිබුණා. ඒ කාලේ ඒ කියන්නේ ඇති වෙන්නේ ෂෝ තිබුණා අපි නිමාඩු දවසක් ආපුවම තමයි සන්තෝෂ වෙන්නේ. ඒ කියන්නේ ෂෝ එකට ගිහිල්ලා ෂෝ එක වැහැලා හරි මොන හරි වෙලා ෂෝ එක කැන්සල් වුණොත් අපි කට්ටිය හරි සන්තෝෂයි. අද නිවාඩු කෙරේවා. එතකොට මේ අනික වැහැලා හරි මොන හරි ප්‍රශ්නයක් ගින්දා ෂෝ එක නතර කරන වගේ තත්ත්වයක් තියෙන අපි සංවිධායක උනන්දු කරන්නේ නතර කරන්න කියලා ඒ කියන්නේ. ආ. එතකොට එදාට ගෙදර ගිහිල්ලා නින්දක් ගහලා පහුවෙන්දට හරි මේ අලුත් ජීවිතයක් වගේ හොඳට නැගිටින්න පුළුවන් කියලා මොකද නින්දා ගන්න හම්බෙච්ච කාලේ හරි අඩුයි. ඒ තරමට සංගීත ප්‍රසංග තිබුණා. ඒකෙන් තමයි ජනප්‍රියතාවය අපි මැනගත්තේ. ඒ කියන්නේ අනිත් එක තමයි අපි ඕන හින්ද ඕන තරම් වෙඩින් මාරු කරලා තිනා දින. ඒ කියන්නේ වෙඩින් එක අද ගන්න දින වෙඩින් එක අපි නැහැ කියලා ගොත් අපේ දිනේට වෙඩින් එක හෝම් කමින් එක දානවා. ඉතින් ඒ වගේ දේවල් තිබුණා ගොඩක් මේ අනික සංගීත ප්‍රසංගයක් පැවතුද්දී ලීෂීකට අපි ගහන දැන් ටිකට් ෂෝස් පාඩු වෙන්නේම නැහැ. අනිවාර්යෙන්ම ලාභයි. දීපකේ දීවලින් තමයි දැනගන්න පුළුවන් උනේ. අනික අපි ගොඩාක් පත්‍ර පස්සෙත් එච්චරම මේ ඒ කාලේ ගොඩාක්ම රූපවාහිනී නාලිකා තිබුණෙත් නැහැ. රූපවාහිනීක රේඩියක පස්සෙන් එහෙම ගියෙත් නැහැ. මොකද අපිට එහෙම යන්න වෙලාවක් නැහැ. වෙලාවක් තිබුණේ අපි හැමදාම වැඩ හින්දා යන්න වෙලා තියුනේ. නමුත් ඇති වෙන ජනප්‍රියතාවය තිබුණා. කිසිම ප්‍රශ්නයක් නැතුව. මම හිතන්නේ ඒ කාලෙ වෙද්දි මේ මුදලොත් මේ හිතනට වඩා අතට ලැබෙන්නට ඇතිනේ. එතකොට තමුන්ට ශක්තියක් තිබුණාද මේ දේවල් නිසි පරිදි කළමනාකරණය කරගන්නට? මොකද නොසිතුව විදිහට මුදල් එන්න පටන් ගත්ත කියලා මම අහලා තියෙනවා ඒ කාලේ. ඔව්. මුදල් ආවම අපිට දැන් කලාකාරයින්ට වගේ බැලුවම එහෙම අසාමාන්‍ය පිළිවෙලට මුදල් ආවේ නැහැ. මොකද අපිට ඒක ගැන එහෙම ලොකුට අවබෝධයක් තිබුණේ නැහැ. ගොඩක් චාර්ජ් කරන්න ඕනේ කියලා දැන් උදාහරණයක් ඇටියට දැන් මම වුණත් පුදුම වෙලා තියෙනවා. ඒකෙන් ලොකු වැරද්දකුත් වෙනවා. දැන් අපි කොහොමද දැන් මොකක් හරි රූපවාහිනී නාලිකාවකින් මේ තරඟකරුවෙක් හැටියට දිනලා එයා මේ සුප්‍රී තරුවක් හැටියට ඇවිල්ලා එයා මෙවුණා මෙයාට මේ සමහරට channel එකකින් charges නියම කරන ඔය ලක්ෂයක් ගන්න කයි 20ක් ගන්න කියලා. එතකොට මේකෙදි ජනප්‍රියතාවය කියන එක
මම මට පේන හැටියට ජනප්‍රියතාව කියන්නේ මෙහෙම මෙහෙම ලොකු ඉරක් නම් මුදල් ලයි කිරීම කියන එක මෙහෙම තියෙන්න ඕනි මේ දෙක මොකද ජනප්‍රියතාවේ ටික 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 මෙහෙම කොට වෙන්න ගන්නවා අපේ අය කිරීම ප්‍රමාණය හැමදාම අපි හැම ඕනම කෙනෙක්ගේ අය කිරීම ප්‍රමාණය නගිනවනේ එතකොට මෙහෙම මෙහෙම කියලා මේ දෙකේ ලොකු වෙනසක් ආවොත් මෙයාව ගණ්ඩ තීරණය කරනකොට සංවිධායක මණ්ඩලය කියන වැඩක් නැහැ නේ වුන් උන් නැහැ කියලා කියන. මෙහෙම දිනකොට ජනප්‍රියතාවේ උඩ මුදල් යට තියෙනකොට එයාව ගණ්ඩ පෙළමෙනවා. දැන් අද වෙනකොට මම දැකලා තියෙන කලාකරුවෝ කීප දෙනෙක්ම ගායකයෝ කීප දෙනෙක්ම අසරණ තත්ත්වයට ඇවිල්ලා තිනවා. අසාමාන්‍ය පිළිවෙලට මුදල් ලය කරලා ඊට පස්සේ ජනප්‍රියතාවේ අර වගේ මෙහෙම ගියාම යටට ගියාම එයාව ගන්නෙ නැහැ. එයාගේ ටෙලිෆෝන් එකට කෝල්ස් එන්නේ නැහැ. ෂෝස් නැහැ. එහෙම නම් අසරණ වෙනවා. ඊට පස්සේ මේ කියන්නේ ආය ගණන් කියනකොට මේ කියන මං ඉච්චර ගන්නෑ මෙච්චරයි ගන්න කියලා නමුත් ඒක පත්‍රේ දාන්න බෑනේ. ඒක කාටවත් කියන්නත් බෑ. සංවිධායකට කෝල් කර කර කියන්නේ මං දැන් ඉච්චර ගන්නෑ මෙච්චර ගන්න කියලා. එහෙම කියන්නේ බැරුනාම දැන් අපි හිතන් ඉන්න සමහර සංවිධායක හිතන් ඉන්න අරය 80ක් ගන්නවනි කියලා. 80ක් නෙමෙයි අරය 30ටත් යන්න ලෑස්ති පිට ඉන්නවා. නමුත් කවුරුත් කතා කරන්නේ නැහැ හිතන් ඉන්නේ 80ක් ගන්නවා කියලා. එතකොට වැඩේ ඉන්නේ නැතුව යනවා. එතකොට එහෙම ගිහිල්ලා මම නමුත් අපේ කාලේ එහෙම ප්‍රශ්නයක් තිබුණේ අපි නිතරම ගියේ ජනප්‍රියතාවට වඩා ගොඩක් යටින් තමයි අපි මේ අය කරේ. ඒ කාලේ සමහරවිට අඩු මුදල කීයද කණ්ඩායමක් විදිහට අය කරපු. දැන් හොඳම ජනප්‍රිය කාලෙත් අපි aran තින්නේ මට මතක හිටියට රුපියල් 20000ක් විතර වගේ. හැබැයි මගේ දැන් මම පළවෙනි සංගීත ප්‍රසංගයේ ගහපු ගානයි අද සංගීත ප්‍රසංගයක් ගාන ගාන අතර පරස්පර संगीत प्रसंगे गहलती बुकिंग आरती रुपये देशी हेत पहाड़ शो आरती देशी हेत पहाड़ अद्वेन देशी हेत पहाड़ मैं वेड कर साउंड देशी हेत पहाड़ दिन बेगोल रुपये दस पांच तुंदा दिन दह गुण अनी कल शो का गहानी वेने से අපි ගියේ අර පොඩි හයිඑස් එකේ තමයි සවුන්ඩ් ලයිට් ගෲප් ඔක්කොම ගිහිල්ලා බහැලා ෂෝ එක ගහලා එනවා. අද වෙනකොට ලොකු ලොරි තුනක් ජෙනරේටරයක් AC වාහන එහෙම ගියාම ගොඩක් වීදම් වැඩි. ඒතකොට මෙච්චරක් ගත්තම මෙච්චරක් වීදම් වෙනවා. මෙච්චරයි හැමෙන්නේ ගෲප් එකට. ඉස්සර මෙච්චරක් ගත්තම මෙච්චරක් වීදම් වෙන. මෙච්චරක් තියෙනවා ගෲප් එකට. අන්න ඒ වෙනස තිබුණා ඉස්සර. හොඳයි නීල බොහොම ස්තුතියි අපි හැමනම් විරාමයක් ලබා ගන්නට සෝදානම් වෙන්නේ වැඩසටහනේ නැවතත් බොහොම ඉක්මනින් ඔබව මුණ ගැහෙනවා හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් කොෆී ස්ටුඩියෝ සමගින් එකතු වෙන්නේ අද වැඩසටහනේ ආරාධිතයා සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමේ නායකයා නීල් වර්ණකුලසූරිය මහත්මයා ඉතින් දෙවන විශේෂංගෙදී ඔහු ලබා දෙන මාතෘකාවන් අය අප ප්‍රශ්න විමසන්නට සෝදානම් වෙන්නේ අපි බලමු හොතෝරගත් මාතෘකාව මොකක්ද කියලා ඕවර්රන් හොඳයි නීල ඔබ මේ මනුෂ්‍යත්වය පිළිබඳව කතා බහ කරන්නට කැමතියි කියලා කිව්වා. ඒ නිසා මට මේ විදිහ ප්‍රශ්න කීපයක් අහන්න තිබුණා. දැන් ඔබ ඉන්න සංගීත ශාස්ත්‍රයත් එක්ක හැම තරාතිරමකම හැම ශාස්ත්‍රයකම මිනිස්සු ඇසුරු කරන්නට ලැබෙනවා. එතකොට අද අපේ මාතෘකාව වෙච්ච මේ මනුෂ්‍යත්වය කියන කාරණේදී ඔබට හැඟෙනවාද හැම ශාස්ත්‍රයකම දැන් මේ මනුෂ්‍යත්වය කියන දේ යම් තාක් දුරකට අඩු වෙලා සීමා වෙලා එහෙම නැත්නම් මීට කලින් තිබ්බ දශකයට වඩා යම් තාක් දුරකට වෙනස් වෙලා කියලා. මනුෂ්‍යත්වයේ කියන එක දැන් එදාට වඩා අද මුළු ලෝකේ පුරාම සදාචාරයක් තියෙනවා. දැන් සමහර ලාට අපි කියන්නේ සදාචාරයක් නැහැ කියලානේ කියන්නේ. නමුත් ඇත්තටම හිතලා බැලුවොත් එදාට වඩා අද වෙනකොට සදාචාරය හොඳයි. ඒ කියන්නේ දැන් මම නිකන් රට ගැන කිව්වොත් ඉස්සර කොළඹ හැම හන්දියකම ගණන්කාරයෙක් හිටියා. එතන හන්දිය මෙහෙම ගිහිල්ලා මෙහෙම හැරුණා මේ හන්දිය ගණන්කාරයා සෝමේ අයියා මේ හන්දියට යනකොට මේ හන්දියේ ගුණේ අයියා මේ එතනට යනකොට මේ හන්දිය එතකොට මේ හැම තැනකම මේ ගණන්කාරයෝ හිටියා එතනදී මේ මුළු රටේ එක එක නගරවලත් ගණන්කාරයෝ හිටියා ඉතින් එතකොට මේ ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක වුණේ හරි මීට වඩා හරිම දුර්වල ක්‍රමයකට නමුත් අද වෙනකොට එහෙම නෑ අද වෙනකොට මේ ගොඩක් දුරට සදාචාරයේ පැත්තෙන් හොඳයි ඒ කියන්නේ එතකොට මිනිස්සු හරි පිළිවෙලයි අලුත් තරුණ ළමයි යම්කිසි ක්‍රමයකට වැඩ කරනවා එතකොට ඉස්සර තරම් ගම්වල මිනි මරා ගන්නෑ අද වෙනකොට මම හිතන්නේ තියෙන තත්ත්වේ ගොඩක් හොඳයි කියලා මට හිතෙන්නේ එතකොට ශාස්ත්‍රයේ වුණත් ඉස්සර තිබුච්ච කැපිලි කැටිලි
දැන් මට සමහර ආයතන ගැන කියන්න බෑ. ඒ කියන්නේ ලැජ්ජ හිතන දේවල් ඒ කාලේ තිබුණා. අද වෙනකොට එහෙම තත්යක් නෑ. අපි තුමු දැන් ඔක්කරේ දැන් නාලිකාවකට කවුරු හරි එනවා කියලා ඒ කාලේ තිබ්බ. ආ. දැන් ඔයා සින්දු කියන්න කැමැත්තෙන් ඉන්නවා. එතකොට ඔයා මාව ඇවිල්ලා හම්බිනවා නාලිකාවෙ ඉන්න මාව. මං කියනවා ඔයාට හරි ඔයා දෙන්නකෝ තුන් ඉඳට එන්න කියලා. එතකොට ඔයා ඇවිල්ලා මාව හම්බුනාම මං කියනවා යන්න අපි. දැන් පොඩ එලීට් කියලා. එලීට් කියලා ගිහිල්ලා වෙලා ඊට පස්සේ කියනවා මේ කණ්ඩේ මොන හරි කණ්ඩියන් කියලා. කණ්ඩි ගේන් පස්සේ මං ඔයාලගේ සල්ලි තියෙනවද කියලා බලන්නෙත් නෑ මොනවද බලන්නේ. මං ඕඩර් කරනවා ඩ්‍රින්ක්ස් මොන හරි. ඒ පවුල් අතර උනත් ලොකු සහසම්බන්ධයක් තිබුණා. අද වෙද්දි මේ කට්ටිය ටිකක් මේ ආත්මార్థකාමී වෙලා එහෙම තව කෙනෙක් ගැන හිතන්නේ වගේ මතයක් තියෙනවා නේද සමාජයේ? ඔව්. ඔයා කියන එකක් එහෙම එකක් තිබුණා තමයි. එහෙම එකක් තිබුණා කියන්නේ මෙහෙමයි. කලාකරුවිට 11යිනේ ගායකයෝ කලාකාර ගැන මං කියන්නේ ගායක ශාස්ත්‍රය ගැන සංගීත ශාස්ත්‍රය ගැන මං කියන්නේ ඒ කලාකාරයෝ කියන්නේ සංගීත ශාස්ත්‍රයේ තිබු ගායකයෝ වාදකයෝ බොහොම 11ක් හිටියේ. ඉතින් මේ 11 අතර එකිනෙක අතර ලොකු බැඳීමක් තිබුණා. දැන් අද වෙනකොට 11ක් නෙමෙයි නීන්නේ සංගීත ශිස්ත්‍රයේ විවිධ කොටස් තියෙනවා අද වෙනකොට ඒ කියන්නේ එක එක කොටස් තියෙනවා ඒ කොටස් වල අතර ඕම අතර සම්බන්ධයක් ඇති කරන්න බෑ ඒ කියන්නේ දැන් ඔයයි යාළුවෝ 10 දෙනෙකුයි ඔයාට ලොකුවට සම්බන්ධකම් තියාන බුදුහවස කතා කරන ඉන්න පුළුවන් උනාට ඔයයි යාළුවෝ ලක්ෂෙකුයි අතර සම්බන්ධය තියාගන්න බෑනේ ඒ වගේ ඒ තරමට අද පිරිස වැඩි අනික තමයි ශිස්ත්‍රයේ කොටස් ගණනාවකට බෙදිලා තියෙනවා අද වෙනකොට विशाल प्रमाण मेके संबंध इतकोट मे मेके संबंध नति भव दर्ण कलाकार अभी मारे गुटी नमूत यह पशु मेकट अवश्य परसरे अति अद लोके हर वेगवत् ඒ කියන්නේ දැන් ඉස්සර ෂෝ එකකට ගියාම ඔක්කොම එක බස් එකේ ගියා. බස් එක ගහගෙන ඉන්නව. එකිනෙක අමාරුට එකිනෙක සින්දු කියනවා. සින්දු කියන එකිනේ ඇවිල්ලා බස් එකට නගිනවා. ඊට පස්සේ අර සින්දු කියන කට්ටියට එක්ක විහිළු කරනවා නැත්නම් අගේ කරනවා. හොඳ කතා කියනවා. ඉතින් බස් එකේ විනෝදා එන ගමන් තේ බොන්න නවත්තනවා. නතර කරලා එතන කතා කරනවා. උදේට කට්ටිය හයි බයි කියාගෙන ඔක්කොම යනවා. ඒතර ලොකු සම්බන්ධයක් තියෙනවා. දැන් අද වෙනකොට එහෙම නෙමෙයි. අද වෙනකොට ඔයා සින්දු කියනවා ෂෝ එකේ. ඔයා මට පස්සේ ඇය භාගයකට පස්සේ ඔයා වේදි ගන්නකොත් මම ඔයා දකින්නෙත් නෑ. ඒ කියන්නේ මං ආව සින්දු කිව්වා මගේ මුදලකට මං ගියා. ඒතර ඔයා එනකොට ඊට ඉස්සෙල්ලා සින්දු කිව්ව කෙනා විතරයි මට පස්සේ සින්දු කියන කෙනා විතරයි දන්නේ. මට පස්සෙන් 10ක් සින්දු කිව්වත් මං දන්නේ ඒක ලෝකයට ආවද දන්නෙත් නෑ. මොනවද දන්නෙත් නෑ. ඒකෝට සංගීත කණ්ඩායමේ කියලා කිසිම සම්බන්ධයක් නෑ. එකට නෙමෙයි යන්නේ. යාගේ වාහනේ යන්නේ. අන්නේ ඒ විශ්සකවත් වාහන විශ්සකේනවා. වාහන විශ්සකේනවා. ඉස්සෙ එක බස් එකේ තමයි ඔක්කොම යන්නේ. एक एसी बस ओम गिहल मम युगे इंदे तीन हिंदे मन दिन मम षो वोल्ट गेल तीन ज्योति अय्या एम एस अय्याद इंद्राणी अका चांद्रलेखा इन रैन अपड़े तो विनोद अभी पड़ी अरगोलू की ज्योति अल एम एस अलम कथा आगे विनोद ट्रिपे अदी හොඳයි දැන් මෙතෙක් ආව කතා බහත් එක්ක ඔබතුමාගෙන් මෙහෙම දෙයක් අහන්න ඕනේ කියලා හිතන දැන් වර්තමානයේ ගත්තම ගොඩක් දෙනෙක්ගේ අපිට දකින්න තියෙන දෙයක් නම් මේ තරඟකාරීත්වය කියන එක. තවත් කෙනෙක්ව හඹා ගිහින් ආත්මార్థකාමී සිතුවිලිත් එක්ක තමයි ගොඩක් දෙනෙක් ජීවත් වෙන අපිට දකින්න තියෙන දෙයක්. ඔබ හිතන විදිහට සැබෑවෙන්න අපිට මේ සමාජයේ ඉන්න පුළුවන් ද ආත්මార్థකාමී නොවී තරඟකාරී නොවී අපිට මේ සමාජයට ෆේස් කරන්න පුළුවන් ද ඔබ දකින්න විදිහට? නෑ දියුණුව තියෙන්නේ තරඟකාරීත්වය මත තමයි. දැන් ඔයා තරඟයක් දෙන්න ඕනේ කියලා හිතුවේ නැත්නම් ඔයාගේ දියුණුවක් නැහැ. එහෙම නැත්තම් මම හිතන්නේ උනේ මං තරංගයකට නෙමෙයි මම්මගේ හැකියාවන් දියුණු කරගන්නවා කියලා. ඒකෙත් යටිආර්ථය අරක තමයි. නේද? එතකොට තමුන් යමක තමුන් ඉදිරියට යන්න ඕන නම් ඒ කියන්නේ ද මියුසික් කරලා හරි ස්පෝර්ට්ස් කරලා හරි නැත්තම් මොනාරි කරලා හරි අධ්‍යාපනය අදාළ හරි මොනාරි කරන් ඒකට ඔයා වැය කරන කාලය මත තමයි ඔයාගේ දියුණුව තියෙන්නේ.
එතකොට ඒකට කෙනෙකුට කියන්න පුළුවන් මේක තරඟකාරී ලෝකේ මේ තරඟකාරීත්වයට මම මූණ දෙන්න ඕනි කියලා. නමුත් ඔයා තරඟයකට යන්නේ නැතුව හරි ඔයා ඒ දේවල් කරේ නැත්තම් ඒ ඒ ඔයාගේ වැය කරන කාලය දැන් මම මගේ පැත්තෙන් ගන්නම්කෝ. දැන් මං ගිටාරිස් කෙනෙක් හැටියට මම දවසකට පැයක් ගිටාරේ ගැහුවොත් මට දිනු වෙන්න බෑ. මං දවසකට පැය 8ක් ගැහුවොත් මට දිනු වෙන්න පුළුවන්. එතකොට කෙනෙකුට මේක හඳුන්වන්න පුළුවන් තරඟකාරීත්වයට මම මාර ඔට්ටු இல்ல කොට්ටු ඉන්නේ කියලා වරලා. ඒක ඇවිල්ලා මම මේකට කැප කිරීම කියලා කියන්න පුළුවන් මට. එතකොට දැන් පිටරට ඉන්නවා ගිටාරිස් ලෙන පැය 16ක් ගහනවා දවසකට. මට නම් ඒ හිතා ගන්නත් බැරි තත්ත්වයක්. එහෙම ගහපු ගිටාරිස් ලා තමයි අපි වර්ල්ඩ් ෆේමස් ගිටාරිස් ලා හිටිය දකින්නේ. ඒගොල්ලෝ අසාමාන්‍ය අසාමාන්‍ය පිළිවෙලට මේ වාදනය කරනවා. එතකොට එතනට යන්න ගියේ නැත්තම් අපි මේ තරංගකාරීත්වයෙන් කියන්නේ තරංගයෙන් වීසිනවා අපි. එතකොට නොදැනීම තරංගයට අවතීර්ණ වෙන්න නම් සමහරලාට ආත්මార్థකාමී කියන ඒ ගතිගුණ පෙන්වන්න වෙනවා. හොඳයි අපි එහෙනම් තවදුරටත් නීලය ගැන සංගීත ශාස්ත්‍රය පිළිබඳව තොරතුරු බෙදා හදා ගන්නට සූදානම්. අපි තවත් විරාමයක් ලබා ගන්නවා. නැවතත් බොහොම ඉක්මනින් ඉන්න බවම නැහැ. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් කොෆි ස්ටුඩියෝ සමගින් මුණ ගැහෙන්නේ අද වැඩසටහනේ ආරාධිතයා සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායකයා නීලය. ඉතින් අපි ඔහු පිළිබඳව සමාජයේ තියෙන චෝදනාවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් යම් කරුණක් පිළිබඳව ඔහුගේ පාර්ශවයෙන් පිළිතුරු ලබා දෙන්නට වෙන් කරන කාලය. එහෙමනම් මේ සූදානම ෆ්ලෑෂ් සෙග්මන්ට් එකට. හොඳයි නීලය, පහුගිය කාලේ අපිට අහන්න ලැබුණා මේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම විකුණනවා කියලා. මේක පස්සේ ඔබම පිළිතුරු සපයලා තිබුණා එක යම් අසත්‍ය කාරණාවක් කියලා. නමුත් දැන් මෑත කාලේ එක් උදාහරණයක් තමයි සුනිල් පෙරරාජ ජිප්සි සංගීත කණ්ඩායමේ නායකයා නැති වෙච්ච වෙලාවේ සමාජය ලොකු කතා බහක් වුණා මේ මොකද්ද වෙන්නේ ජිප්සිස්ලාට ළඟට. මේක ඔහු නැතුව මේක වැඩක් නැහැ කියලා කපිරසක් වුණා. තා පිරසක් වුණා නැහැ මේක කොහොම හරි යන්න ඕනේ මේ සංගීත කණ්ඩායම රසිකයින්ට අවශ්‍යයි කියලා. දැන් මේ කාරණාව ඔබේ පැත්තට දැම්මොත් ඔබ නැති කාලයක ඔබේ පවුල කෙනෙකුත් අපිට පේන්නේ සංගීත කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන බවක්. ඔබ හිතන්නේ සන්ෆ්ලවර්ස් නවතින්න ඕනද? කාට හරි විකුණන්න ඕනද? ඔබේ අනාගතය ඔබ මොන විදිහට සැලසුම් කරලා තියෙන්නේ? නෑ, සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම දැන් මම ඕනටත් වඩා කාලයක් කරලා තිනවා. ඒ කියන්නේ මම ඉතිහාසයේදී හැරිලා බැලුවම හිටපු සංගීත කණ්ඩායම එක්කලා බැලුවම ජිප්සිස් සංගීත කණ්ඩායමට විතරයි මේ අපි දෙවෙනි වෙන්නේ කාලේ යතියෙන් බැලුවොත්. එතකොට මේ එච්චර කාලයක් සන්ෆ්ලවර් කියලා කරලා තියෙන. ඒක ඕනකටත් වඩා වැඩි කියලා මම හිතන්නේ. ඒ කියන්නේ දැන් මම බලාපොරොත්තු වෙන්නේ මෙච්චර කාලයක් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම කරන්නේ. මම ඇත්තටම මම හොඳම ජනප්‍රිය කාලේදී මම මේ නිකන් හිතලා තිබුණේ 1998 99 වෙනකොට මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා. අයින් වෙලා මොකද මේකම නෙමෙයිනේ මගේ ජීවිතය කියලා මම හිතන් තිබුණා. නමුත් යම් යම් හේතුයින්ද මේක කරගිලා කරගිලා ආපු ක්‍රමයට අතාර ගන්න බැරුව ඕම ගිහිලා ගිහිලා අන්තිම මම හිතුණේ කවදාවත් 2022 ත් මම මේ සංගීත කණ්ඩායම ඉඳන් සින්දු කියන්න වෙයි කියලා වරලා. නමුත් මේ මම හිතන්නේ මගේ දෛවයේ ලීවිල තියෙන්නේ මේක වෙන්නේ ඇදී මේ කියන්නේ තව දුරටත් මේ සංගීත කණ්ඩායමක ශිල්පියෙක් හැටියට ඉන්න ඕනේ කියලා මම ඒක හින්දා තමයි මම හිතාගත්තේ මම සංගීත කණ්ඩායම වෙන කෙනෙකුට පවර්ලා මම මේ රටින් යනවා කියලා. මොකද මම විදේශයක ජීවත් වෙන්න හරි ආසාවක් තියෙනවා මට. මම සංගීත කණ්ඩායම් පැත්තට නැවත සැරයක් හැරුණොත් එහෙම අපේ මෑත කාලේ ජනප්‍රියතාවයේ තියෙන අනිකුත් සංගීත කණ්ඩායම් දිහා බැලුවොත් එහෙම ඔහු යම් යම් කාලවලදී යම් යම් වෙනස්කම් කරා. අන්ප්ලග් පැත්තට ගියා, ඇකෝස්ටිකා පැත්තට ගියා. මේ විවිධ ශෛලීන් වලට වෙනස්කම් කරලා බැලුවා. සාර්ථක වෙච්ච තැන් ඇති, අසාර්ථක වෙච්ච තැන් ඇති. නමුත් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම පුංචිව වෙනසක් කරන්නට උත්සාහ කරාද නැත්නම් බයක් තිබුණද? යන විදිය හොඳයි කියලා හිතුණාද? නෑ, ඕක දැන් ඇකෝස්ටික් පැත්තට යන්න මම මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා මගේ කණ්ඩායම හිටපු සංගීත ශිල්පීන්ට යෝජනාවක් කරා. එතකොට ඇකෝස්ටික් සංගීත කණ්ඩායම ලංකාවේ තිබුණේ නෑ. ඔය ඇකෝස්ටික් කියන සංකල්පෙ තිබුණේ නෑ. ඒක මේ යම්කිසි රූපවාහිනී නාලිකාවක ගොන්ල නාලිකාවක ඉන්න පිරිසක් දන්නවා. මම ඒගොල්ලන්ට යෝජනාවක් කරා. මෙහෙම එකක් කරමු කියලා. එතකොට මෙහි කවුරුත් තිබුණේ නෑ. නමුත් මගේ සංගීත කණ්ඩායමේ කට්ටිය ඒකට මේ ඒ කියන්නේ සාර්ථක ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. ඒගොල්ලෝ කිව්වා ඒක සමාන්ට හරියන එකක් නෑ. ඒක අසාර්ථක වෙයි එහෙම කියලා. වල මොකද මම දැනගෙන හිටියා ලෝකයේ මේ චේන්ජ් වෙලා චේන්ජ් වෙලා යනකොට මේක මෙතනට එන්න ඕනි කියලා. වල ඒ කියන්නේ මිල අධිකම සංගීතය කවදා හරි දවසක ඇකෝස්ටික් වෙන තත්ත්වයක් තිබුණා. මොකද ඉලෙක්ට්‍රොනික ඒ තරමට උඩරිමේට ගිහිලා තිබුණා.
एकाने इलेक्ट्रॉनिक साध्य वलिंग ही लगी ही लगी ही लूना मैं मिलादी कम संगीत है एक्सपेंसिव म्यूजिक के ने का एकॉस्टिक वे के लिए एकाने माँगो या बिलीव कराने हैं या पोलु देखा करंगे हुए तब मैं विश्वास करने वाला मैं पोलु देखें साध्य गानों आगे ला वैने मुनहारी वायर रहे सामंदों ने तो आये मेरे में මේ තත්ත්වෙට කැමති වුණේ නැහැ. ඒකින් අපිට චේන්ජ් එකට යන්න බැරි වුණා. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ගැන කතා කරද්දී අපිට මේ හඬ ගුවන් විදුලියේ ඇහුණත්, එහෙම නැත්නම් එලි මහානක සංගීත කණ්ඩායම නොදක ඇහුණත්, මේ හඬ සහ රිද්මය ඇහෙද්දී මේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම කියන මට්ටමට රසික රසිකාවියන් ඉන්නවා. එතකොට මට ඔබගෙන් අහන්න හිතුනේ දැන් මේ මෙහි අනන්‍යතාවයක් තියෙනවනේ. ඒ කියන්නේ ඔබට පසුපසින් මේක අනුකරණය කරන ගොඩක් දෙනා ආවා. නමුත් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට අභියෝගයක් වෙන්න කෙනෙක් ආවේ නැහැ. එතකොට මෙහි තියෙන අනන්‍යතාවය පටන් ගත්තේ කොතනින්ද? සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ අනන්‍යතාවය විදිහට ඔබ දකින්නේ මොකක්ද? ඒ අනන්‍යතාවය කියන එක හැදුනේ දැන් අනන්‍යතාවය අදක් තියෙනවා අපේ සංගීත කණ්ඩායම. නමුත් එදා හිටපු ශිල්පීන් මේ අද නැහැ අපේ සංගීත කණ්ඩායමේ. නමුත් ඒ සද්දේ ඔයගාව කියන එක ඔක සද්දේ තමයි. वो सद्य अदट तीन अदेन आयत नवतत एक तीन एक मैदान मगे खाने एक मम हितन मे सद्यतम मे मम मे मून दिन रसिक रसिका वे अवश्य मे सद्यतम इतकोट ये सद्यनोट गुडदूरट मट मून दिन रसिको इंक खान එතකොට හැබැයි ඒ සද්දෙට මං කියන්නේ මගේ කන පින වෙනවා කියලා මම ඉන්නේ වෙන තැනක නමුත් මම ඒ සද්දේ මම හොඳට අඳුරනවා අර ගොල්ලන්ට අවශ්‍ය සද්දෙ මොකද්ද කියලා අඳුරන හින්දා ඒ සද්දෙන් ගියාම ගොඩක් හිතන්නේ මගේ වෘත්තිය ගන්න මට ලේසි කියලා ඒකින්ද අදටත් ඒ සද්දේ අපි ළඟ තියෙනවා හැබැයි මම वटे हिटपू गुड़क कट्टी अद मंगल मुलिंग सद्दे इन हिटपू कट्टी अदेन ने गुड़क कट्टी ने नम सदे इसोट हों तीन अदे महिता नहीं मगे खाने तीन मम एक हदलांट गना एक पीलिटे तीन गुड़ इतम पेहदली इतम एक विवेचने करने तो पुदे अहन कट्टी अटे गेलपेन हाणक तीन मठ ही तेन वोट पड़ा मेन दीवा गुड़क कर दीवा करना कट्टी इन वैती है एक ओया क्रिकेट गहन आना मात क्रिकेट गहन मोन गेल गया तब स्पोर्ट्स ओन तरह तीन ये तो अभी एक विविध अभी तोरगन विविध दीवा मम तोरगण तीन मेन दिया एक तवकन संभाल असार्थक पुलवा यागे हरियाणा पुलवनी ඒ මං තෝරගත්තේ හරියන්නේ නැත්තම් මම නැති වෙලා තියෙන්න ඕනි මං අද වෙනකොට අදයන් අවුරුදු 45කට පස්සෙත් මට සන්ෆ්ලවර් කියලා මූල් වෙයි ගාම මෙතනට ගෙන්නලා මේකට ගෙන්න කතා කරන තත්ත්වෙට මම ඉන්න ඒ ඇති මට සද්ද හොරා කරන්න බෑ කියන්නේ සද්ද හොරා කරන්නත් බෑ සද්ද මේට කැමති කොටසක් ඉන්න හැබැයි මම ඒ සද්දට නෙමෙයි කැමති ඇත්තට ඒ කියන්නේ මම මයි දැන් මගේ වයසට වෙන්න ඇති මම අහන්නේ මේ වෙන ජාතිය සංගීතයක් මං අහන්නේ මම ඉතාලම කාමෙන් ක්වයිට් මෙනු ඉතාලම නිස්කලංක මේ සංගීත වලට අහන්නේ මේ ඒ කියන්නේ මං අහන සංගීතේ ලංකාවෙත් අපි පාවිච්චි කරන අඩුයි ඉතින් මම ගොඩක් කැමති වෙන්නේ මේ වගේ එකකට මේ නමුත් මේ අපේ ලංකාවේ අද ඉන්න ගොඩක් කට්ටිය අහන එක එක විවිධ කොටස් තියෙනවනේ ඒක කොටසක් තමයි අපි තෝරන්නේ ඔක්කොම කොටස් වල අපි තෝරගෙන නැහැ संगीत कलावक संगीत रखिया वाणिज्य परमार्थे हमकर संगीत लक्षण वलट मुने हानिया मुदित मम मम अवंक मम की මේක මගේ රැකියාව කියලා. හැබැයි මටත් ඕන නම් කියන්න පුළුවන් මගේ හිතට විරුද්ධව කියන්න පුළුවන් මම කරන්නේ කලාව කියලා. නමුත් මගේ ගෙදර කන්නේ මං අඳින්නේ මගේ හැම දෙයක්ම මගේ
මගේ ලිවිං එක මගේ ආදාය මාර්ගය මේකනම් මම එකට බොරු වචනයක් කියන්න හොඳ නැහැනේ කලාව කරනවා කියලා කියනවනම් මගේ මන් දන්නේ මගේ අර්ථ දෙකෙමද මම නිකනුයි කරන්න ඕනේ ඒක වාණිජ පරමාර්ථයක් නැතුව නෑ වාණිජ පරමාර්ථයකුත් නෑ වාණිජමේ ප්‍රතිලාභයක් ගන්නෙත් නෑ ඒ කියන්නේ වාමට මේක කරනකොට වාමට මුදල් ගෙවන්න දෙතු මං කියන්නේ නෑ මුදල් නෙමෙයි මම මුදල්ට නෙමෙයි මේක කරන්නේ මං කරන්නේ මේ මේ ඉන්නේ මේ ජනතාවගේ හිතසුව පිණිස මම මේ වෙනද ඔව් කිසිම සත්ත පහක්වත් ගන්න නෑ මං කියලා ඒතර මම ගෙදර කන්න මම වෙන ක්‍රමයකට මං සල්ලි හොයා ගන්න ඕනේ අන්න කලාකාරයා එහෙම කලාකාරයෙක් වෙන්න මට පුළුවන් කමක් නෑ ඒක හින්දා මං කියන්නේ නෑ මං කලාකාරයෙක් කියලා මං කියන්නේ මම වෘත්තියක් කරන්න කියලා හොඳයි බොහොම ස්තුතියි නේල එහෙනම් අපේ තවත් විරාමයක් වැඩසටහන ලබා ගන්නවා නැවතත් මම ඉක්මනින් බොහොම ගෑනවා හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් කොෆි ස්ටුඩියෝ සමගින් මුණ ගැහෙන්නේ වැඩසටහනේ අවසන් විශේෂාංගය නේල කොෆි එකක් බොන ගමන් තවත් කෙටි ප්‍රශ්න කිහිපයක් තියෙනවා කෙටි පිළිතුරු අපේක්ෂා කරනවා මම ඔබෙන් අහුවොත් එහෙම මේ වර්තමානයේ අපි දකින තරුණ සංගීත කණ්ඩායම් එහෙම නැත්නම් ඊට පෙර අවදියේ බිහි වූ සංගීත කණ්ඩායම් ගායනා කරන ගීත අතුරින් මේ සන්ෆ්ලවර්ස් ලගේ සංගීත ඒ කියන්නේ කණ්ඩායම් ගීතයක් විදිහට ගායනා කරන්න තිබ්බනම් හොඳයි කියලා හිතන ගීතයක් තියෙනවාද අපෝ ඒ වගේ ගීත ගොඩක් තියෙනවා ඒ කියන්නේ සන්ෆ්ලවර්ස් ලට මේ කරන්න තිබුණ හොඳයි කියලා කියන්නේ මේ ගීත වලට මම කැමතියි කියන එකනේ ඔව් ඒ වගේ ගීත ගොඩක් මට හම්බෙලා තියෙනවා ඒ කියන්නේ උදාහරණයක් කිව්ව උදාහරණයක් ගොත් දැන් අපි කවුරුද ගීතේ ඉතාම සුන්දර වායෝ ඔව් වායෝ සංගීත කණ්ඩායම් ගායනා කළ ගීතේ ඒ වගේම ජිප්සි සංගීත කණ්ඩායමේ ගීත තියෙනවා එතකොට මෑත කාලේදී සංගීත කණ්ඩායමෙන් මේරියන් සංගීත කණ්ඩායමෙත් යම් යම් ගීත තියෙනවා ඒ ගීත ඉතාම සුන්දර ගීත එයරෙන්ඩ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමෙන් පිරිස් කියන ගීත නඩුයි තනි ආදර ගීත තමයි තියෙන ඉතින් මම මේ වගේ ආදර ගීත වලට මම ගොඩාක්ම පන්නන්නේ නැහැ ඒකින්ද මට හිමිදලා නැහැ අනිත් සංගීත ගන්න බාති සන්තුෂ්ලා ගීත තියෙනවා ඉතාම සුන්දර ගීත තියෙනවා අපි ගායනාත් කරන ගොඩක් ගීත ඔබ සහභාගී වෙන ප්‍රසංග විදේශ වේවා දේශීය වේවා කොහරි ලේඛනගත කරනවද ආරම්භයේ ඉඳන්ම නෑ දැන් මතකයක් නෑ කොයිතරම් ප්‍රසංග ප්‍රමාණයක් පවත්වලා තියෙනවද නෑ එහෙම මතකයක් නෑ මට එක මතකයක් විතරක් තියෙනවා ඒකෙන් අපි අපේ යම් කිසි විශේෂත්වයක් තියෙනවා නම් ඒක හොඳ උදාහරණයක් වෙන්න පුළුවන් මගේ ඩයරි එලිලා තියෙනවා යම් කිසි අවුරුද්දක එක දිගට හැමදාම අද හෙට අනිත් දෙන් අනිත් දෙහිම කියලා දවස් 107ක් ඩයරි එක දිගට හැමදාම ප්‍රසංග ලියවිලා තියෙනවා. නමුත් ඒක එක දිනයකදී ඒක බ්‍රේක් වුණා එක. අපේ මේ රණවිරුවෙක් නැති වුණා. කියන්නේ ඩෙන්සල් කොබ්බෑකට රණවිරුවා බෝම්බෙකට ගිහිල්ලා ඝාතනය වෙච්ච දවස් ශෝක දිනයක් කරා එදා. ඒ දවසේදී ඒක දවස් 70 ගානකදී එතනදී ඒක දවසක් නිවාඩුවක් ආවා. ඒක ප්ලේ කරන්න බෑ. ඊට පස්සේ ආයෙ අර දවස් ගානේ ප්ලේ කරා. ඒක ජීවිතයේ තියෙන විශේෂ සිද්ධියක් කියන පුළුවන් දවස් 107ක් ඩයරි හැමදාම වැඩ. අද එක්කල බලනකොට ඒක හරිම පුදුමාකාර දෙයක්. අනික තමයි මගේ සංගීත ජීවිතයේදී මම ගාලා තියෙන සංගීත ප්‍රසංග ගාන මට හිතාගන්න හරි අමාරුයි. ඒ තරමට ඒ කියන්නේ මම විදේශ රටවල බැලුවම මම ඩුබායි විතරක් ගිහිලා තියෙනවා මම හිතන්නේ 38 පාරක් විතර වගේ. එතකොට අනිත් රටවල විශේෂ කියන්නේ සාමාන්‍යයෙන් යන්න අමාරු රටවල් එංගලන්තේ වගේ රටකටත් මං ගිහිල්ලා තියෙනවා 25ක් විතර වගේ. ඉතින් ඒක මේ ඒ සංගීත ශාස්ත්‍රයේ හිටපු කාලයත් එක්කලා මේ අපේ තිබිච්ච ජනප්‍රියතාවයත් හින්දා සිදුවිච්ච දේවල් වෙන්නේ. ඒ අතරේ මං අහුවත් මේ අමතක නොවනම විදේශ ප්‍රසංගය මොකක්ද? එක සැරයක් තියෙනවා විශේෂ එකක් කියන්න පුළුවන්. ඩුබායි වලදී අපිට හම්බුනේ ඉන්දියා ගායකයෝ දෙන්නේ. ගායකයෙක් ගායිකාවකුයි. ඒගොල්ලෝ අපිව ඉස්සලා සැලකුවේ නිකන් අපි හරි ලංකාව වගේ පොඩි රටකින් ආयला මේ ඊටාම ඉතින් කියන්නේ මොන જાතියේ ජොබ් එකක් කරයි දන්නේ කියලා අපිට තිබුණේ ඒගොල්ලෝ දෙන්නට සංගීත සපයන්න අපි සංගීත සපයන ගම මේ ඒගොල්ලෝ අපි ගැන හරි සැකෙන් තමයි මුලින් මුණු දුන්නේ අපි මේගොල්ලෝ කළ සින්දු කියන්නේ පුළුවන් වේද බැරි වේද කියලා හැඟීම තිබුණා නමුත් අපි සංගීත සම්දර්ශන දෙකක් කරලා ඒගොල්ලෝ කළ දෙකක් කරලා අපි එන්න අපි එන දවසේ ඒගොල්ලෝ ඒ හොටෙල් එකේ හිටියා මං කාමරේට ගිහිල්ලා මේ එන්නම් කියලා අපි යනවා කියලා මේ සමුගණ්ඩ ගියා මං යනකොට ඒ ගායකයා මට කතා කළා මං ඉන්දියාවෙත් දැකලා නැහැ උඹලගේ බෑන්ඩ් එකක් කියලා උඹලා 6 දෙනෙක් ගහන්නේ පුදුමාකාර ගහිල්ලෙන් මට උඹලා ඉන්දියාවට අරන් යන්න ඕනේ කියලා කිව්වා
इधातम ममदे ममित पीलोट अभी संगीत सपेल तीन यागे लुक ट्रई कत्ती उन्नी मेन के इंदिया रोमान रोजा फिल्म के उन्नी मेन सिंधु अक्की उन्नी मेन ओण आगे बैंड अति इंडिया कोचीन हर को याट ओण आप योगी अन्वेल आप संगीत का मीटिंग मामा ये रोशान पेर्रा एंटन पेर्रा ई बोडी मेल सुदत् नावल की सुजीत मार सिंग वाद के हेटी टीटी इतम हिलिंग आगे कर एक हरी विशेष विशेष प्रसंग वेदिकावे अद्यकी बहुल के अत्री प्रसंग वेदिकावे मुहुन धीरती अमीरी सिद्धिय मुखा उदाहरण तनक तनकुल कपांड अभी हयकर अभी गिदरट कौर मे अभी मे काम करू एक अभी गिन्नी ये काम करू अट दी अभी गिना मे 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 हरी मेम तनकुल कपांड कपल या तनकुल कपल इवरकरंपे या गाने की अभी गेवन अभी की अन्या हाट तब पैक तन को पांड के अभी रस्ता नी लुकुम नी गम अभी यम किसी जॉब देगा कर पास एक पार्ट ओ है भी लगी ना तो पैक गान की लगी ना तरप गई ना अभी इवरा खेल नहीं मैंने तो पैक गान मुकद बह ही गया नहीं ये तो कोटे मटे ही तेन मेक रस्ता वर्द के ओ यार रस्ता कर लो आगे इधर अन्न आटे बोस भी लगी ना मैं तुम गाड़ी जॉब देगा दूमी किन करना था पैदा पैदा कर विशेष गेवी मुकुतने मुकुतने वे मेड कर हेतु अभी तन गील इन मंगत मे दंड आरंभे बहुम विशिष्ट वादको गेवसी तनक सनफ्लवर्स के लिए अदी पौदलिक संगीत खंड आरंभ कर संगीत खंड संबंध इन मे आने तव मत सनफ्लवर्स हिटियान हों शिलिया हो मट रंग हिम कौरुद्गन तिन्ने कौरुद्गन तिन्ने ये पुद्गले पत्यम बेलुअम ये इवत्त लगे हेम पुद्गले कुम ये गुलांगे जीवते मतु दीवनुंदमा गिहलती मनलांग हिटियाट वडा ये गोलो हम किसी दीवन अक्करातमा ये गोलो गिहलती ये तो कोट ये गोलो हिम गीयक हुंदाई ये वगेम या मल्लांग हिटियाना मट हुंद उनाट याट हुंद वेन्नी अद गमनावनी आट हुंद मट कवद मिया मंगल हिटियाना हुंद नमूत मंग अगे करण वादक्यो मंगल हिटपू वादक्यो मम इतम अगे करण वादक्यो गणना वक्य इन्न मेल अभिच जनप्रियत्व अनिवार्यम रसिकाव्यान प्रतिचारे अनिवार्यमेन दयाकोट मे रसिकाव्यान प्रतिचार बलि वब जीवित कवदा अमृतक नोवे मन उब जीवते वडात्म अपासतावे पत्व सिद्धुवीम मुखात्म वेदगत्म सिद्धुमित मै मगे बेरी रसिकाव्य कठिन मठ जीवित संबंध अद मगे जीवित महिदेन मटदीन मटिनामस्तु जीविते गत्त लोकुम अवदानम मोकद इल्ल जीविते गत्त लोकुम अवदानम जीविते गोडक् दुरट गत्ते अवदानम तमयि गत्ते गोडक् देवल ए कियन्ने गुरु वृत्तियेन अयिन् वेच्च एक ओह ए कियन्ने मम गुरु वृत्तियेन अयिन् वेनकोट मट अपे विद्यालये हिटपु वाइस प्रिंसिपल उपाध्यापक प्रतिमा कुवा मल्ली उब मे गोम वेडे करन्न एपा किला किवा उब मेक करा मेक पेन्शन तीन रस्सा कुंभ तरण वैसे मेक तेरे अब मेरा आईने अये मट मे मट हरियाणा मैं अतर वेन्नो इतना मट इतने लुक सके मम्मी गाने वेरदी वेड़ेगी वीर पास और दहाँ पास मट वीरस मट वीरस हम वैस प्रिंसिपल वीरस मट तटको भारी तीरने भारी मारी अत तीरने के अवधान वेड़ता मंकर मैंने मंग लुक अवधान मत मरगण मार वेटलेटिंड ऊन तर लंका हिटिया मट मीटी लंका तीरने गांड तीवना मैं गत्ने गत्ने मैंने कलाकार लडाक मेकन तमुगे रटेदी तमुंड ये अवश्य रसिक प्रतिचारे तीन ये प्रतिचारे अतरला
වෙන රටකට ගිහිල්ලා සාමාන්‍ය පුද්ගලෙක් වගේ මේ ජීවත් වෙන්න නිකන් හිතේ පොඩි තිගැස්මක් තියෙනවා. ওই තිගැස්ම හින්දා වෙන්නේ නැති මාව පිටරටකට යෑම නතර කරලා තාමත් ලංකාවේ තිබ්බ මම හිතන ඒක මගින් මෙච්ච වරදක් වෙන්නේ නැති කියලා මම අපරාධයක කරේ කියලා මට හිතෙනවා. හොඳයි. ලංකාවේ ඔබ කැමැතිම දේශපාලනඥය කවුද කියලා අහුවත් මොකක්ද පිළිතුර? ලංකාවේ මම කැමැතිම දේශපාලනඥ කවුද කියලා මට කියන්න බෑ. මොකද ඒක දේශපාලනමේ ප්‍රශ්නයක් ඒක. ඒකයි තියෙන ප්‍රශ්නේ. මොකද අපේ ලංකාවේ දේශපාලනේ එක්කලා ඔක්කොම ගැට ගහලා තියෙන්නේ. සියලු දේවල්ම දේශපාලන එක්කලා ගැට ගහලා තියෙන්නේ. වෙන රටවල එහෙම නෑ. මේ ඉතාලම නූගත් රටවල තියෙන ක්‍රමයක් මේක. සියලුම දේ දේශපාලනේ සම ගැට ගහලා තියෙන්නේ. එතකොට අපේ රටේ ඇතින් ඉතාම ඉහළ තැනක ඉන්නේ. හැමදේම දේශපාලන එක්කලා ගැට ගහලා තියෙන්නේ. දැන් ඔයා අහපු ප්‍රශ්නෙට මම උත්තරයක් දුන්නොත් ඒක දේශපාලනමය ප්‍රශ්නයක්. ප්‍රශ්න ගැට ගහ ගහ යනවා දිගටම. ගෙදට යනවා. ඔව්. ඒක ඇඩි. ඉතින් මම කැමති දේශපාලනඥයෝ ඉන්නවා. මම ඒක කියන්න බයයි. මම කියන්න බයයි. මම කැමති නැහැ කියන්න. හොඳයි. අවසාන වශයෙන් මම අහුවොත් ලංකාවෙන් පිට නවාතනක් ඔබට තෝරගන්න වුණොත් අපි දැන් නැහැ ඔබ ඒ කාරණාව කලින් තීරණය කරලා තියෙනවා කියලා. ඔබ කොහෙද තෝරගන්න රට? මට නම් දැන් නම් තෝරගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවයි. ඒ කියන්නේ මගේ බිරිඳගේ පණවල් දෙක. ඒ කියන්නේ මගේ අපේ පුතාලා දෙන්න. ඒ වගේම පුතාලා දෙන්නගේ දුවලා දෙන්න. බිරිඳ ඇවරු අපි දුවලා කියලා කියන්නේ. ඒ දෙන්න ඒ හතර දෙනා එක්කලා ජීවිතේ මෙතනින් එහාට ගත කරන කාලේ ඉතාම සුන්දර කාලයක් වෙයි කියලා හිතන ඕස්ට්‍රේලියාවේ. ඒකින්ද මම හිතන්නේ කැමැතිම රට කියලා කියන්නේ ඕස්ට්‍රේලියාවටයි. හොඳයි නිල බොහොම ස්තුතියි. අද අපේ ආරාධනාව පිළිගත්තාට වැඩසටහනට පැමිණියාට අපේ වැඩසටහන ගැනත් පුංචි අදහසක් එකතු කරලා සමුගන්න. ඇත්තෙන්ම ඕගොල්ලන්ගේ වැඩසටහන ඒ කියන්නේ සාමාන්‍ය වැඩසටහනකට වඩා ඕගොල්ලෝ වෙනස් තැන් ඇදලා කරලා ගන්නවා කියලා මට හිතුණා. ඒ කියන්නේ සමහරලාට අර ඒකාකාරී ප්‍රශ්න නැතුව වෙන තත්යකට ගිහිල්ලා එමුනේ. මොකද මිනිස්සු කැමති දැන් අපි උනත් කැමතිනේ තොරතුරු දැනගන්න. කාගේ හරි විස්තර දැනගන්න, කාගේ හරි ඒ කියන දේවල් ගැන දැනගන්න. ඒ අතින් කියන දේවල් දැනගන්න ඕගොල්ලෝ මගෙන් අහන්නේ. ඉතින් ඒක ඕගොල්ලෝ අහන දේවල් හොඳයි. මම ඇත්තටම කැමති මේ කියන්නේ සාර්ථකයි ඕගොල්ලන්ගේ වැඩසටහන ගොඩක් මම සුබපතන ඕගොල්ලන්ගේ. බොහොම ස්තුතියි නිලය. බොහොම කාර්ය බහුල සමයක අපි වෙනුවෙන් වැඩසටහන වෙනුවෙන් ඔබේ වටිනා කාලය වැය කළාට. එහෙමනම් හිතවතුනි අද දවසට අපේ සූදානම කොෆී ස්ටුඩියෝ තුලින් සමුගෙන යන එලෙමන සතියත් ලංකාවෙන් ඔබ දන්න කියන සුවිශේෂී චරිතයක් සමගින් ඔබ මුණගැහිමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්න එතෙක් ප්‍රාර්ථනා කරනවා සුවදායි සතියක්.